අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාලපුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මෙවර LPL තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම සමග එක්ව ක්‍රීඩා කිරීමේ අරමුණින් මේ වන විට පුහුණුවීම් කටයුතු ආරම්භ කර තිබෙනවා. ඔව් එම කණ්ඩායම සඳහා පුහුණුවීමට එක් වී සිටින ඡායාරූප කිහිපයක් දඹුල්ල ගයින්ස් කණ්ඩායමේ නිල මූණු පොත හරහා පළ කර තිබුණා. රෝහිත රාජපක්ෂ මීට පෙර රග ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ අතර ඔහු අද වන විට ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දස්කම් පෙන්වීමට සූදානම් වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය පසුගියදා පැවැත්තුණා. එම තරගාවලිය කළුතර නාගරික ක්‍රීඩා සමාජය වෙනුවෙන් අග්‍රාමාත්‍ය පුත් රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කළ අතර සියමංගල අන්තර් සමාජ ක්‍රිකට් තරගයෙන් පළමු පන්දුවෙන්ම ඔහු දැවී යාම විශේෂත්වයක් වුණා. කළුතර නාගරික ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් එම කණ්ඩායමේ ආරම්භක පිතුකරු ලෙසින් රෝහිත පිටියට පිවිසි අතර එම තරගයේ ඔහු මූණ දුන් පළමු පන්දුවෙන්ම කඩුල්ල මෝවා කිරීමේ වරදට අසු වුණා. වත්මන් CHNFC ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ නායකයා වන්නේද රෝහිත රාජපක්ෂයි. විවිධ ශ්‍රේෂ්ඨෝත්සේ දස්කම් දක්වන රෝහිත රාජපක්ෂ මහතා මීට පෙර අජටාකාශ විද්‍යාව හදාරමින් සුප්‍රීම් සෙට් කියන චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කිරීමටද සමත් වුණා. එමෙන්ම ගීත ගායනය සම්බන්ධයෙන්ද ඔහු දක්වන්නේ සුවිශේෂී දස්කම්කි. පසුගියදා සමාජ මාධ්‍යවල වැඩිපුර කතා බාට ලක් වූයේ චිචේවත් රෝහිත රාජපක්ෂ මහතාගේ පූසෙක් නැතිවීම පිළිබඳවයි. පසුව එම සත්‍යා නිශ්ශංක සේනාධිපතිගේ නිවසේ සිට සොයාගනු ලැබූ බව සමාජ මාධ්‍යවලම වාර්තා වුණා. මෙලෙස සමාජය තුළ වැඩි කතාබහකට ලක්ව සිටින රෝහිත රාජපක්ෂ මහතා ඉදිරියේදී මෙරට LPL වංශ කතාව වෙනස් කරාවි කියලා ප්‍රේක්ෂකයන් තුළ ඇත්තේ දැඩි විශ්වාසයක්. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයත් ඔහුට නිතතින්ම ක්‍රීඩාව සඳහා ලැබෙන බව නම් රහසක් නොවේ. දඹුල්ල කණ්ඩායමේ සිය දක්ෂතා උපරිමයෙන් පෙන්වමින් මෙරට ජාතික කණ්ඩායමට එක්වීම සිය අරමුණ වී ඇති බවයි සමාජ මාධ්‍ය තුළ වැඩිදුරටත් දැක්වෙන්නේ. කෙසේ හෝ බැඩ්මින්ටන් ක්‍රීඩා කර වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරන තවත් චාමි කරුණාරත්න කෙනෙක් වී යන බලාපොරොත්තුවත් මෙරට සමාජ මාධ්‍ය තුළ තවදුරටත් කතා බහට ලක් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස් පාත කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් කරන්න.